කලාව දේශපාලනය ක්‍රීඩාව ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් තුල පිය සටහන් තබූ චරිත කරලියට කැඳෙන ශ්‍රව්‍ය මාධ්‍යයේ දෘශ්‍ය ආවරණය චරිතයක් සමග පැය චරිතයක් සමග පැය චරිතයක් සමග පැය චරිතයක් සමග පැය සෑම මාසකම දෙවන හා සිව්වන අඟහරුවාදා කඳුරට ගුවන් විදුලියෙන් මේ සොඳුරු සුයාමය අහන්න රස විඳින්න සහෘද ඔබටත් ආරාධනා අපගේ සුපුරුදු තරංග මාලා 107.5 107.3 95.1 FM තරංග මාලා ඔස්සේත් එවැකේම SLBC සහ රේඩියෝ ගාර්ඩන් කියන ජංගම දුරකථන යෙදුම ඔස්සේ ඔබට සවන් දෙන්නට හැකියාව තිබෙනවා. ඒත් එක්කම කඳුරට FM YouTube නාලිකාව ඔස්සේ මේ සොඳුරු කතා බහ ඔබට අහන ගමන් රස විඳින්න නරඹන්න හැකියාව තිබෙන බවත් අපි මතක් කරන්නට කැමැතියි. ඉතින් අද දවසේත් අපේ චරිතයක් සමග පැයක් මේ සොඳුරු කතා බහට බොහොම ප්‍රවීණෙක් අපිත් එක්ක එකතු වෙනවා අද දවසේ. ඉතින් චරිතයක් සමග සොඳුරු කතා බහට අද දවසේ එක්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර දහම් සරසවියේ බාහිර කථිකාචාර්ය සරත් විජේරත්න මහත්මයා. අයිබෝන් සරත් විජේරත්න මහත්මයා. අයිබෝන්. ඔබ තමයි තාමත් ආදරයෙන් මේ වගේම ගෞරවයෙන් අපි කඳුරට සේවා බැඳරියට පිළිගන්නෝ චරිතයක් සමග සොඳුරු කතා බහක් වෙනුවෙන්. මේ දවස්වල මොන වගේ කාර්යයකද නියැලලා ඉන්නේ සරත් මහත්මයා? මේ දවස්වල සුබ උදෑසනක්. මේ දවස්වල මේ අපි දහම් සරසවි ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු වල තමයි යොමු වෙලා සිටින්නේ. විශේෂයෙන්ම 2023 වසර සඳහා අපි ආගමනුකූල වැඩ කටයුතු ආරම්භ කරලා හත්වැනි සෙනසුරාදා උදේ 8ට අපි දේශන කටයුතු ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඔව්. ඒ කටයුතු වලට මූලිකත්වයේ දෙමින් තමයි කටයුතු කරන්නේ. චරිතයක් සමග සොඳුරු කතාව. එතෙම මේ චරිතයක් සමග පෙරස්ථානට සහභාගී වෙන අයට සිහිපත්නයක් විදිහටත් ජීවිත කාලය පුරා තබා ගන්නට හැකියාවෙන් තමයි චරිතයක් සමග පැයක් මේ සොඳුරු කතාව බහ පෙළගස්සලා තිබෙන්නේ. සරත් විජේරත් මහත්මයා අපි ඔබෙන් දැනගන්නට කැමතියි ඔබ උපන් ගම්පලාත ඒ වගේම මව්පියන් ඒ වගේම පවුලේ තොරතුරු වලින් අපි පටන් ගමු චරිතයක් සමග පැයක් මේ සොඳුරු කතාව බහ. එතෙම කන්ද උඩරට සෙන්කඩගල පුරවරි තුම්පෙනේ පල්ලි පළාත කියන ප්‍රදේශයේ ඉල්පේමඩ කියන ග්‍රාමයේ තමයි මම උපත ලැබුවේ. ඒ ග්‍රාමයේ ඉතාමත්ම කුඩා පවුල් පහක පමණ වපසරියක් ඇති ගම්මානයක්. ඒ ගම තුල මගේ පියා උඩරට සංවර්ධන මණ්ඩලයේ සේවය කරපු පුද්දලේ මගේ අත්තා තමයි ගමේ ඉන්න ආරච්චිල. ඒ උතුමාගේ මගපෙන්වීමට තමයි මගේ අධ්‍යාපන කටයුතු සිදු වුණේ. ඔයත් එක්කම ඔබ පාසල් ගිය කාලේ පාසල් කාලයත් බොහොම සුන්දර ඇති බොහොම ලස්සන පළාතයක් ගල ගෙදර එහෙම නැත්නම් තුම්පනේ ප්‍රදේශය. මොන වගේ පාසල් වලද අධ්‍යාපනයේ හැදෑරුවේ අපේ සරත් විජයරත්න මහත්මයා? මම පළමුවෙන්ම අපේ ගමේ පොල්ලතු පාසලෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. ඊට පසුව මූලික අධ්‍යාපනයෙන් ලැබලා මිනිගම මහා විද්‍යාලයට තමයි මම ඇතුළත් වුණේ. එයින් මම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා ගලගෙදර සිද්ධාර්ථ මහා පිරිවෙනට තමයි උසස් අධ්‍යාපනයේ
तुने एन पास मम पौद्योलिक उसास्पेल विभाग लियला ये काले अटीट सम्मान हतर अरगिने कैलि विश्वविद्यालय मम तेरुना इधन से असूद्यक वर्षी विश्वविद्यालय जीवित मत कर विश्वविद्यालय जीवित इतम लसन योगे अद्यकी अनुभूति अति पड़सरिया कैलि विश्वविद्यालय के लख्या विश्वविद्यालय तो मम मानवशास्त्रपीठे तम अध्ययन हदर्वे सिंगल बौद्ध शिष्टाचारे पुरा विद्यावकीन विषय तमय मम अध्ययन किल अभी सरत् विजयरत्न अभी कथिकाचार्य तमन अद चरित समयक मे सुंदर कथाभट हेकरतिमेन गीत ओहुगे जीवित अतमीट अदाल हेमनेम अद्यकी सहित गीत खेल मठ हितन यात्रेन ओहु पलमेम तोरागाने विशारद गुणदास कपुगे शोरेन गायन नागोल्लागम निमल आनंद रचना कल गुणदास कपुगे शोरी संकेत पात कल मेरु गीत अय्यांडी नुंबै विदिन गीय दवसे सरत महात्या मे गीते तोरागाने हेतु मे गीते मगे जीवित हा संबंध तुरुतुरु गोडाक तियेनवा इं मम केटीएम पवसन्नम कंद उडट चारित्र्यक तमाई एक गेई कैम एक गेई कैम एदी अपे आरच्चल अत्ता अय्यटाई मल्लिटाई एक बिनिंद केनेक गिनत दीला ए पौल देपल पिटत यनवट एवा आरक्षा करगन्ने अरमुनिन तमाई ए कार्य करला तियेने एक वदने ए तुंपिनी प्रदेशे अद अदत एवा डॉक्टर लभनवासा ये पौल जीवित यदि मगे पिया यम किसी आकार के समाज मट्टमें आर्थिक मट्टमें इहल तत्पत्तिसा मल्लिट सिद्धवना बापट सिद्धवना अम्मेट गृह जीवित गतकरा यदि अभी पौल संस्थाव दिदरलगिया यदि अरे मे गीते संधांगेन मे वटिनाम अदास हटियट दुलातिरतु बलपुहाम अपे पौल जीत इकमे पौल परसरे अतिमात्म याद नोकन पिलोन इकबत अना इकटम कै अपनी से तुरतुटे अय आई मल्लिदिना इकट कैम कैवे इकट से लंकरे है भई लुकुएंड लुकुएंड वायस एंड अंड मोरण मोरण ये पौल जीत आरऊल गोडे नीला इक विनाशेट पत्न गीते निशा मम्मी गीते तोरागत हेमरांग अद चरित समग्र सुंदर कथा बहे अभी मूलम गीते आनर सूदन मिन्नी अद अभी ताक्षण दायक लबादेन्य अनुज दयारत्न अनुज अभी हेमरांग विशारद गुणदास कपुगेशोरेन गायन मे मेरु गीते हम Thank you.
චරිතයක් සමග පැයක් සඳුරු කතා බහට අද එක්පන ජයවර්ධනපුර දහම් සරසවියේ කතකාචාර්ය සරත් විජේරත්න මහත්මයා තෝරාගත් මුල්ම ගීතය අපි ඇහුවේ සරත් මහත්මයා මේ දැන් ඔබ ලේඛන කලාවට එහෙම නැත්නම් මේ සාහිත්‍ය කලාවට බොහොම සම්බන්ධයි මේ නිර්මාණ කලාව පාසල් යන කාලේ ඉඳන්ම ඔබට පිටු දෙයක්ද නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඔබට ලැබුණු දායාදයක්ද මම පාසල්ලෙන කාලෙම ඔය කුඩා නාට්‍ය පිටපත් වගේ දේවල් ලිව්වා ඊට පස්සේ මට ඒකෙම මගේ අධ්‍යන කටයුත්ත එක අතරමං වුණා හැබැයි මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මම මේ ලේඛන කලාවට හුඟක්ම යොමු වුණා මට උදව් උපකාර කරේ මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න මැතිතුමා එතුමා සහ පුරාවිද්‍යාවේ හිටපු සේනකඩ එස් බණ්ඩාරනායක මහාචාර්යතුමාගේ අනුසාරසකත්වයේ යටතේ වසුන්දරා කියලා අපි සංග්‍රහයක් හැදුවා. ඒකට හිටියේ අමුගොඩ සෝමානන්ද කියන ස්වාමීන් වහන්සේයි මායි තමයි ඒකේ සංස්කාරක වශයෙන් කටයුතු කළේ. ඔව්. අපි දෙන්නා ඒ වසුන්දරා සංග්‍රහව එළිදක්වපු දවසේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය බොහෝ දෙනා අපිට ප්‍රශංසා කළා. ඒ වගේ ශිෂ්‍යෝ හැටියට අපි කරපු ඒ කාර්යයට ප්‍රශංසා කළා අපිට. ඔව් දැන් සරත් විජයරත්න මහත්මයා දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ මොන වගේ පැත්තකටද මොන වගේ වෘත්තියකටද යොමු වන්නේ මම ආසා ඒ අපේ සංස්කෘතියට මම ආසා කෙනෙක් මට පළමුවෙන්ම විශ්වවිද්‍යාලයෙන් විභාග රිසල්ට් ලැබෙනකොටම මට ලැබුණේ පුරාවිද්‍යා කැණීම් ඉල්ලධාරී තනතුරක් සීගිරි ව්‍යාපෘතියේ ඔව් එතකොටම මම ඒක සීගිරියට ගිහිල්ලා අවුරුදු 3ක් තිස්සේ මම පරිශ්‍රණය කළා එකට උදව් කරේ දැනට මහාචාර්ය අනුර මනතුංග කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරේ අනුර මනතුංග මහත්මයා තමයි අපට උදව් කළේ ඊළඟට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් හිටපු සෙන්ටර් දිසානායක මහත්මයා තමයි අපට උපදෙස් දුන්නේ ඒවා කරන්න ඒ නිසා අපි මේ පරිශ්‍රණ කටයුතු සීගිරියේදී කළා ඔව් බොහොම අපහුරු රැකියාවක් කැණීම් කටයුතු සිදු කරමින් අපේ අතීත උරුමයන් සොයා යම ඊට පස්සේ ඔබ ගුරු වෘත්තියටත් යොමු වෙනවා. ඔව් ඊට පස්සේ මම ඒ වෘත්තියෙන් අයින් වෙලා මම විවාහ වෙන්න හිටපු වෙන නිසා මම ගුරු වෘත්තියට ආවා. මොකද මගේ නෝනා ගුරු වෘත්තියේ ඉදිලා හිටියේ. ඔව්. ඒ නිසා මම ගුරු වෘත්තියට ආවිල්ලා පළමුව 1987 හත්වෙනි මාසේ 25 වෙනිදා අම්පාර දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර පාසලක තමයි මේ මට ලැබුණේ පත්වීම ඒ විද්‍යාලයට ගිහිල්ලා මම පසුව වෑරංකඩකොඩ මහාවිද්‍යාලයෙන් තමයි අවසානයේ සේවය කළේ අම්පාර දිස්ත්‍රික්කේ. ඔයින් පස්සේ තමන් උපන්නේ ගමේ තමන් ඉගෙනගත්ත පාසලෙත් අධ්‍යාපනය
අදාරණ දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ලබා දෙන්නට අපේ සරත් විජයරත්න මහත්තයාට අවස්ථාව ලැබුණා. ඊට කලින් අපි දැනගන්න කැමති විශ්වවිද්‍යාල ජීවිතයේ ඔබට අමතක නොවන සිදුවීමක් සිදු වුණා. ඔබ ඊළඟට තෝරාගෙන තිබෙන TM ජයරත්න මහත්මයා ගයන සොඳුරු අතීතයේ කියන ගීතයත් ඔබ මේ වැඩසටහනට තෝරාගෙන තිබෙන්නේ ඒ සිදුවීම පාදක කරගෙන. කැලණිය විශ්වවිද්‍යාල ජීවිතයේ ඔබට අමතක නොවන අත්දකින්නට සිදු වුණු මේ සිදුවීම අපි මතක් කරමු. ඔව්. ඇත්තටම මේ 82 85 වර්ෂයේ තුල මම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් අතර ජනප්‍රිය ශිෂ්‍යෙක් බවට පත් උනේ එක් දේශකෙක් හැටියට. මම ලෙක්චර්ස් නැත්නම් වට ගිහිල්ලා දේශන වලට ගිහිල්ලා මම එදාට නුපමිනි ශිෂ්‍යයන්ට ඒ දේශනේ මම කරනවා. ඒ නිසා මම හරි ප්‍රසිද්ධියකට පත් වුණා. මොකද මම විශේෂයෙන් මේ දවස්වල සිංහල විෂයයට හරි ආසාවෙන් හිටියේ. හේතුව මහාචාර්ය සුනිල් ආරිරත්න සූරීන් මුච්චකටිකා නැවත් මැටිකරත්තේ කියන ඒ කෘතිය තමයි විචාරය කළේ. ඉතින් මට ඒක හරි ආසාවෙන් මම ඒක අපි අනිත් සහෝදර සහෝදරියන්ට කියලා දුන්නා. ඒකම මගේ සොඳුරු අතීතයේ පිළිබඳ සටහන තමයි මේ අම්පාර දිස්ත්‍රික්කෙන් ආපු පුෂ්පා හේමලතා කියන යෙහෙළිය මට හමු වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලය තුලදී. දැන් ඔබේ වසරද නැත්නම් පසු වසරද? නෑ මගේ වසරෙමයි. ඇයි හැබැයි ඒ වන විට ඇයි ගුරු වෘත්තියේ යෙදිලා හිටියා. ඔව්. ඒ නිසා එයා වරින් වර තමයි පැමුණුනේ. ඉතින් මට එයාගෙන් මෙයා ආවට පස්සේ මෙයාගෙන් සියලුම දේශන සටහන් එයා කරේ සිංහලයි භූගෝල විද්‍යාවයි ආර්ථික විද්‍යාවයි. මම මේ දේශන වලට ගිහිල්ලා සම්බන්ධ වෙලා ඒ නෝට් ඔක්කොම හදලා ඇයි එන දවසට ඇයට මම පරිත්‍යාග කළා. අන්න ඒකත් එක තමයි මගේ මිත්‍රකම නැත්නම් යාළුකම වඩා වර්ධනය වුණේ. එමක් වගේ දාලා අල්ලගත්තා. එතකොට මේ දැන් ඇයත් සමග තමයි ඔබ විවාහ වෙලා ඉන්නේ. ඔව් විවාහ වුණා. ඔව් දැන් මේ ගීතේ තෝරගන්නත් හේතුවක් උනේ ඒක තමයි හේතුව. එහෙමනම් අපි අහන්න සූදානම් වෙන්නේ අනුජ අපේ සරත් විජේරත්න මහත්මයා චරිතයක් සමග පැයක් සොඳුරු කතා බහට එක් කරන ඔහුගේ අත්දැකීමක් පාදක කරගත් ගීතයක් මාලනී ජයරත්න ගීතය රචනා කරලා තිබෙන්නේ රෝහණ වීරසිංහයන්. මේ ගීතය සංගීතවත් කරන්නේ TM ජයරත්න ගීතය ගායනා කරන්නේ. සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දා යලි සෙනෙහසින් අපි ආදරෙන් හමු වෙන්න ඇති. සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දා යනි සෙනෙහසින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති. සතුටු සිනාමැද භවය පුරා ළඟ ඉන්න ඇති. එදත් මගේ සිත අද මෙන් කැපවි ඔබේ නමට පුද දෙන්න ඇති. සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දා යනි සෙනෙහසින් අපි ආදරෙන් හමු වෙන්න
ඇති බාධක හමු වේ ආහින්දා ජය ගන්න ඇති ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි මේ අයුරින් හමු වෙන්න ඇති සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යලි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යලි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති අද චරිතයක් සමග පැයක් සුන්දරු කතා බහට එක් වෙන්නේ ජයවර්ධනපුර දහම් සරසවියේ කථිකාචාර්ය සරත් විජේරත්න මහත්මයා. සරත් විජේරත්න මහත්මයා, අපි ඔබේ වෘත්තීය ජීවිතය පිළිබඳව කතා කරමින් සිටි විශ්වවිද්‍යාල ජීවිතයෙන් පස්සේ ඔබ මඩකලපුව දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක ගුරුවරයෙක් විදිහට කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා. ඉන් පස්සේ ඔබ ඒ දුෂ්කර සේවා කාලයෙන් පස්සේ නැවත වතාවක් උපන් ගමේ පාසල් කිහිපයක ඔබට ගුරුවරයෙක් විදිහට කටයුතු කරන්නට ලැබෙනවා. අපි ඒ පිළිබඳවත් කතා කරමු. මම අම්පාර දිස්ත්‍රික්කයේ අවුරුදු 3කට පස්සේ 1991 විතර මම මහනුවර දිස්ත්‍රික්කයට මාරුවීමක් ලබාගෙන මම පළමුවෙන්ම ගියේ මම ඉගෙන ගත්ත අධ්‍යාපනයේ හැදෑරු විද්‍යාලයට. ඒ කියන්නේ මිනිගමුව මහාවිද්‍යාලය. මේ මිනිගමුව මහාවිද්‍යාලයේ ඇවිල්ලා මට ලැබුණේ උසස් පෙළ පන්තියක් හම්බුනේ. සිංහල විෂය තමයි මම ඉගෙනුවේ. සිංහල විෂය උගන්නලා ඊට අමතරව මම බාහිරව දරුවන්ට බෞද්ධ ශිෂ්ටාචාර විෂය ඉගෙනුවා. ඒ උගන්නලා අවුරුදු දෙකක් ගියාට පස්සේ විශ්වවිද්‍යාලයට ශිෂ්‍යෝ 6 දෙනෙක් මම යවන්ට කටයුතු කළා. ඒක මගේ ජීවිතයේ ලොකු අත්දැකීමක්. හේතුව ඒ වගේ දුෂ්කර පාසලකින් විශ්වවිද්‍යාලයකට ළමයි 6 දෙනෙක් එකවර කලා විෂය ධාරාව ඔස්සේ යවනවා කියන්නේ ලොකු කැපකිරීමක්. ඉතින් මම ඒ කාර්යය කළා. මට ඒ අදත් ඒ දරුවෝ හොඳ ශාස්ත්‍රවල රජයේ හොඳ උසස් තනතුරු දරමින් ඒ දරුවෝ ඉන්නවා. ඒ වගේම පෙරදෙන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබලා සිංහල විෂයෙන් ප්‍රෙස් ක්ලාස් එකක් ගත්ත දරුවෙක් අද ඉන්නවා. එයා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ භාෂා පරිවර්තක වශයෙන් තමයි දැන් කටයුතු කරන්නේ. ඒ වගේ ශිෂ්‍යෝ බිහි කරා මට ඒ විද්‍යාලය හරි වැදගත්. ඊළඟට මම ජාතික පාසලකට ගියේ 47 මධ්‍යම විද්‍යාලයේ. 47 මධ්‍යම විද්‍යාලයට ගිහිල්ලත් මට හම්ුනේ උසස් පෙළ පන්ති හම්ුනේ. ඒක එහෙ ගැනීම මම සිංහල විෂය ඉගෙනුවි. සිංහල විෂය වෙනකොට මම ඒදී ඔය ග්‍රාමීය මට්ටමේ තියෙන ජනශ්‍රුති පිළිබඳ පරිශීලනයක් කළා. ඒක ඊටාම වැදගත් වුණා. මොකද මම මුළු තුම්පෙණේ පිළිබඳවම ඉතිහාසයේ සොයමින් ඉන්න අවස්ථාවේ ඒ ප්‍රදේශයේ තිබිච්ච ආචාර විදි, ඒ වගේම සමාජ කතා බහ, ඒ වගේම තුම්පෙණේ තිබිච්ච යම් යම් ජනශ්‍රුතීන් ඒකට එකතු කරගන්නට මට ඒ විද්‍යාලයේ උපකාරී වුණා. වගේම ඒ විද්‍යාලයේ මම පළමුණි වතාවට වීදි නාට්‍යයක් කළා. ඒක මම අගේ කරනවා. මොකද මගේ ජීවිතේ මම විශ්වවිද්‍යාල ජීවිතේත් ඔය වීදි නාට්‍ය වල සම්බන්ධ වෙලා හිටියා. චන්ද්‍රශ්‍රී ජයන්ත චන්ද්‍රශ්‍රීලත් එක්ක. ඒ නිසා මේ මට ඒක ඊටම හොඳ ලස්සනට කරන්න බලඟුණා. ගමේ දෙමව්පියන්ගේ හොඳ ප්‍රතිචාරයක් මට ඒ වීදි නාට්‍යය තුලින් ලබා ගන්නට පුළුවන්කම ඇති වුණා. ඊළඟට මම ඒ විද්‍යාලේ මමත් ඒ තව ස්වාමීන් වහන්සේලා දෙනෙමක් ඒ විද්‍යාලේ හිටියා. අපි මුස්ලිම් ප්‍රථම වරට මුස්ලිම් මහත්මියගේ මුදල් තුලින්
විද්‍යාලයේ තුල බුදුමැදුරක් ඉදිකලා බුදුමැදුරක් ඉදිකරලා ඒ බුදුමැදුරේ වෙසක් දවසක පොහොය වැඩසටහනක් අපි කළා ඒකට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා මොකද මේ අන්‍යාගමිකයේ ඒ බෞද්ධ කටයුතු සඳහා උදව් උපකාර කිරීම ප්‍රදේශයේ හොඳ නාමයක් බවට පරිවර්තනය වුණා ඒක ඊළඟට මම ආවේ මේ ගලගෙදර මධ්‍යම විද්‍යාලයට ගලගෙදර මධ්‍යම විද්‍යාලයේ මම අවුරුදු ගණනාවක් අවුරුදු 14ක් විතර මම සේවය කළා ඒකෙන් මට ඇත්තටම ගලගෙදර මධ්‍යම විද්‍යාලය තුල ශිෂ්‍යෝ 200ක් විතර විශ්වවිද්‍යාලයට යවන්න මට වාසනාව ලැබුණා මම ඒකෙදී සිංහල විෂය සහ බෞද්ධ ශිෂ්ටාචාර විෂය තමයි උගන්වන්නේ ඒකෙදී මට ඉතාම වැදගත් දීම තමයි අදත් ඒ විශ්වවිද්‍යාලයේ ගිය දරුවෝ හම්බුනාම මට පාරේ දන ගහලා වදිනවා ඒක මගේ ජීවිතේ ලොකු වාසනාවක් ඒක අගය කරනවා මම මොකද ඒ දරුවොත් මාව අගය කරනවා ඒ නිසා මට ඒක ඉතාම වැදගත් ඔය ඒ විද්‍යාලෙත් මම ඩෙමෝපියෝ එකේ මම පාසල් සංවර්ධන සමිතිය ලේකම් වශයෙන් කටයුතු කළා අවුරුදු 6ක් විතර ඒ කාලය තුලදී මම පාසලට ඉතාම අඩුවක් තිබිච්ච බුදුමැදුරක් හදලා බුදුමැදුර දෙපැත්තේ නාගස් හදලා ඒ අලංකාරණීය ප්‍රදේශයක් බවට පරිසරයක් බවට පරිවර්තනය කළා ඒක අද අදත් බොහෝ දරුවෝ බොහෝ ගුරුවරු බොහෝ දෙමව්පියෝ ඒක ඇගෙීමකට ලක් වෙලා තියෙනවා ඒක තමයි එතනින් මම පාසල් ජීවිතයෙන් අයින් වුණා ඊට පස්සේ මම ගුරු උපදේශක වශයෙන් වැඩිතු කළා ඊට පස්සේ මම මේ දැන් කතිකාචාර්යවරු එක්ක තිබෙන වැඩ කරනවා ඔව් සරත් විජයරත්න මහත්තයා ඔබ මේ අර අම්පාර දුෂ්කර පාසලේ දින් ආරම්භ කළපු වැඩසටහනක් තමයි කරපු සත්කාරයක් තමයි මේ නැති බැරි දරුවන්ට පොත් එහෙම පරිත්‍යාග කිරීම අපි ඒ පිළිබඳවත් කතා කරමු ඔය ඇත්තටම අතිශය දුෂ්කර පාසල් සමහර විට කැම වේලක්වත් නැති දරුවෝ සපත්තු දෙකක්වත් නැහැ ඒ අයගේ ආකල්පේ මොකද්ද දැන් ඔබ පරිත්‍යාගය කරාම මොන වගේ සිතුවිල්ලක්ද ඒ ළමයින්ට පහළ වුණේ මම මේ කටයුත්ත කළේ වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේදී ඒ දරුවන්ට වලගම්පුර කනිෂ්ඨ විද්‍යාලය කියලා විද්‍යාලයක් ඒ දරුවන්ට මම දහම්පාසලේ ඉන්න දරුවෝ තමයි ගොඩක් එතන හිටියා ඒ දරුවන්ට ඇත්තටම පොත්පත් ගන්න බොහොම අමාරුයි ඊළඟට ආහාර කියන එකත් බොහොම අපහසු මේ කව්පි වගේ ඇට තමයි වැඩිපුර එයාට ආහාරයට ගත්තේ ඒ දරුවන්ට මම එදා වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේදී හොඳ දානයක් දුන්නා ගම්මු එකතු කරගෙන දානයක් දුන්නා ඊට පස්සේ ඒ දරුවන්ට මම එදාම හැම දරුවෙකුටම ලැබෙනසේ කොපි පොත් දෙකයි පැන්සලයි තෑග්ගක් විදියට සිල් ගත්තා සිල් ගත්තට තෑග්ගක් වශයෙන් අපි ලබා දුන්නා ඒ කාර්යය මම අදත් කරනවා ඒ මොකද හේතුව මගේ වැටුපෙන් පොඩි මුදලක් මම හැමදාම ඉතුරු කරනවා දරුවන්ට දෙන්න ඉතින් ඒ මම ඔය ගලගෙදර මධ්‍යම විද්‍යාලයේ ඉන්න කාලය තුලදී සපත්තු නැති ළමයින්ට මම සපත්තු අරන් දීලා තියෙනවා පොත් නැති ළමයින්ට පොත් අරන් දුන්නා ඊළඟට විශ්වවිද්‍යාලයට යන්න බෑ කියලා තුන් දෙනෙක් නැවතුණා ඒ තුන් දෙනාම අදත් ඒ ළමයි කියනවා මම රෙජිස්ටර් ගන්න මම මගේ පුද්ගලික සල්ලි දුන්නා විශ්වවිද්‍යාල රෙජිස්ටර් වෙන්න සල්ලි දුන්නේ මම පළමුවෙනි ඉතින් එහෙම සල්ලි දීලා ඒ දරුවෝ අද උපාධි අරගෙන රැකියා කරනවා ඒ අය කියනවා සරස් නිසා තමයි අද අපිට උපාධියක් අරගෙන රක්ෂාවක් කරන්න වාසනාව දුන්නේ කියලා. ඔව්. යතරේ අපේ සරත් විජේරත්න අපේ කතිකාචාර්යතුමන් අපේ චරිතයක් සමග සඳුරු කතා බහට එක් කරන තවත් අපූර්ව ගීතයක් අපි අහන්න සූදානම් වෙන්නේ. මොහිඳින් වෙක් ගායන ශිල්පියා මේ ගීතය ගායනා කරන්නේ සිනහවෙන් හෝ කතාවෙන් හඳුනන්න බෑ මිනිස්සු. මේ අත්දැකීමක් තියෙනවා දැන් මේ කොච්චර වැඩ කළත් සමහර මිනිස්සු අඳුරගන්න බෑ. ඇත්තටම මේ මමගේ ගුරු වෘත්තියත් සමග මම හුඟක් මේ ප්‍රජාවත් එක්ක තමයි කටයුතු කළේ. ඒ අතරේ මම ප්‍රදේශයේ පාසලේ පාසල් සංවර්ධන සමිතිය සහ ප්‍රදේශයේ සමිති සමාගම්වල ඒ වගේම ගලගෙදර දිසාරෝහලේ ගිලනාර්ථ සමිතිය ඒ වගේම දහම් පාසල් සමිතිවල ඒ වගේ රාජ්‍ය ආයතනවල සමිතිවල මම කටයුතු කරනකොට මට හැම වෙලෙම මොනවාරි තනතුරක් ලැබුණා. එක්ක ලේකම්කම නැත්නම් සභාපතිකම එහෙම නැත්නම් භාණ්ඩාගාරික. මේ තනතුරු තුනෙන් එකක් මම මෙහෙව්වා. එනකොට මම පළමුවෙන්ම කියන්නට ඕන මේ ගිලනාර්ථ සමිතියේ මම හැම මාස 6කට සැරයක්ම ප්‍රදේශයේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරගෙන වෛද්‍යතුමා හමු වෙලා ඒ නැති බෙහෙත් රෝහලට නොයන බෙහෙත් ටික මම රුපියල් 50,000ක විතර බෙහෙත් කට්ටලයක් හදලා මම ඒක ගිලනාර්ථ සමිතිය හරහා අපේ රෝහලේ වෛද්‍ය ආචාර්යතුමාට බාර දුන්නා. ඒකෙන් මම ලොකු තෘප්තියක් ලැබුවා. මොකද
නුවරට එනකන් රෝගී රෝගියෙක් සුවපත් කරන්න අවශ්‍ය කරන ඉන්ජෙක්ෂන් වගේ බෙහෙත් වර්ග තනිකුත් බෙහෙත් අපි ලබා දීමෙන් ඒ රෝගියාගේ ජීවිතය ගලවා ගන්නට හැකියාවක් ලැබුණා ඒක මම අත්දැකීමෙන් දැක්කා ඒකේ මට ලොකු සතුටක් ඇති වුණා ඊළඟට මේ අනිතිකුත් සමි සමාගම් වල වැඩ කරනකොට විවිධ පුද්ගලියෝ වැඩ කරන අපි හොඳට වැඩ කරනවා හැබැයි පොඩි වැරද්දක් වුණාම අර ප්‍රශංසා කරනවා වගේම නින්දා අපහාස කිරීමත් මහා පුදුම විදියට ලැබුණා මේ මෑතකදීත් එහෙම සිද්ධියක් වුණා සමිතියක ඉදියක් ඉතින් මම ඒකෙදී මේ මිනිස්සු හඳුනා ගන්නට අපහසුයි සිනාව කතාව ආශ්‍රය තුල මිනිස්සු හඳුනා ගැනීමට අපහසුතාවයක් තියෙනවා කියන එක මම දැක්කා ඒ නිසා මම මේ ගීතය තෝරගත්තා එහෙමනම් මනුජ අපි අහන්න සූදානම් වෙන්නේ සරත් විජයරත්න මහත්මයා චරිතයක් සමග පැයක් මේ සඳුරු කතා බහට එක් කරන මේ අපූර්ව ගීතය සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට මිනිසා සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට මිනිසා සිතේ ඇතිදේ කවුද දන්නේ කියන්නට විමසා සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට මිනිසා එකට සත පීලා උගුල අටවයි විපත පටලයි මුරුග ගති පාලා ලෝකයේ මර විසක් නැත වෙන මිනිසු විසවාගේ සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා දිලන ලෙස දිනින්දා
නැත නැති වේ ඈත හෙලි වේ යම් දිනක මතුදා යම් දිනක මතුදා ඔහු යදා චරිතයක් සමග පැයක් සඳුරු කතාබහ හා සමගින් ඔබ රැඳෙන්නේ අපගේ සුපුරුදු තරංග මාලා 107.5 107.3 91.1 FM තරංග මාලා ඔස්සේ වගේම SLBC සහ රේඩියෝ ගාඩන් චංගම දුරකථන යෙදුම් ඔස්සේ ඔබට මේ සාකච්ඡාව නරඹන්නට හැකියාව තිබෙනවා අහන්නට හැකියාව තිබෙනවා ඒත් එක්කම අපගේ YouTube නාලිකාව ඔස්සේ මේ කතාබහ අහන ගමන් නරඹන්නටත් ඔබට හැකියාව තිබෙනවා අද චරිතයක් සමග පැයක් මේ සඳුරු කතාබහට එක්වන්නේ ජයවර්ධනපුර දහම් සරසවියේ කතිකාචාර්ය සරත් විජේරත්න මහත්මයා ශ්‍රී ලංකා කැලණිය විශ්වවිද්‍යාලයෙන් වර්ෂ 1985 දී ශාස්ත්‍රවේදී උපාධියද ජාතික අධ්‍යාපන ආයතනයෙන් මහරගම ප්‍රශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවද ලබා ගුරුසේවයට බැඳුණු සරත් විජේරත්න මහත්මයා 1995 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ ශාස්ත්‍රපති උපාධිය දිනා ගැනීම සඳහා කළ කෘතිය තමයි මගේ අතේ තිබෙන්නේ බුදුමඟ පියසටහන් කියන කෘතිය තමයි ඔහු තමන්ගේ ශාස්ත්‍රපති නිබන්ධනයේ විදිහට යොමු කළා තිබෙන්නේ මේට පසු අදන සපයන්නේ මහාචාර්ය जी आर्यपाल पेरेरा बालिपालिहा बौद्ध अध्ययन अंश श्री जयवर्धनपुर विश्वविद्यालय इतना मे लेखन कला पीलिबंद कथा करूट अपूर्व हेकिया वक्त बिनो लेखन सहन प्रमाण निर्माण कलति बिनो अपे साहित्य टेकतु कलति बिनो यात्रेन्मे तुम्पने सत्यहा मिथ्या वैतिन तुम्पने पीलिबंधव कथा करदे बहुम उपहासात्मक कथा तिबिनो मे तुम्पने जनता वट इवगे जन कथा मे तुम्पने सत्यहा मिथ्या मे कृते पीलिबंधवत පැහැදිලි කරගනිමු ඔබ තුම්පනේ ඉතිහාසය ටිකක් හදාරලා ඒ වගේම මේ පිළිබඳව ගවේෂණය කරලා තියෙන උගතෙක් විදිහට ඇත්තටම මේ අපි මම උපන්නේ තුම්පනේ ප්‍රදේශයේ තුම්පනේ ප්‍රදේශයේ ගැන කතා කරනකොට ඉතිහාසයේ තියෙන්නේ ගජබාරයතුමාගේ කාලේ ඉඳලා තුම් 50ක් නැත්නම් 150ක් එක පිරිසක් මේ ප්‍රදේශයට එවුවයි කියන එක එයි හතර මායිම් හැටියට සඳහන් කරලා තියෙන අලගල්ලේ ගලත් කසා ගලත් බෝල ගලත් කියන ගල් තුනකින් වටවිච ප්‍රදේශය තමයි මේ තුම්පනේ කියන එක සඳහන් වෙන්නේ පොත්වල කන්ද උඩරට මේ සිටියමත් එක්ක නැත්නම් ප්‍රදේශයත් එක්ක ගත්තාම අංක 3 තියෙන්නේ තුම්පනේ ඒ නිසා මේ තුම්පනේ ප්‍රදේශයේ අතර නොයෙකුත් ජනශ්‍රුති ජනප්‍රවාද සහ මත බොහෝ දෙයක් දුරට දක්නට ලැබෙනවා ඒවා පිළිබඳව පරිශීලනයක් කරමින් මම බලාපොරොත්තු වුණා තුම්පෙනේ මිනිස්සු පිළිබඳව තියෙන මිත්‍යාවක් يعني මෝඩ පිළිසක් යයි කියන සංකල්පය බැහැර කරන්නට මම මේ පරිශීලනාත්මක පොත තමයි ඉදිරිපත් කළේ ඒක ඉතින් මම ඒකෙදි කියන්න බලාපොරොත්තු වෙච්ච දෙයක් තියෙනවා මොකක්ද අද වර්තමානයේ වෙනකොටත් ගත්තාම තුම්පෙනේ ප්‍රදේශයේ උගත්තු විශාල පිළිසක් හිටියා අපි නම් වශයෙන් ගත්තොත් ඩඩ්ලි සනායක මැතිතුමා මේ අමාත්‍යංශක ලේකම් කෙනෙක් ඒ වගේම කුමුදු කරුණාරත්න මැතිණිය ඒ වගේම ගලගෙදර තිස්ස කරුණාරත්න මහත්මයා මේ කච්චිරියේ හිටපු දිසාපතිතුමා දැනට ඉන්න දිසාපතිතුමා තුම්පෙනේ ඉතින් ඒ වගේ මහා උගතුන් විශාල පිරිසක් පරිපාලකයෝ විශාල පිරිසක් බී වුණා පමණක් නෙවෙයි ලංකාවේ ප්‍රථම වරට පෙරදින විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක් හිටියා රත්නායක කියලා එතුමා දැන් දිවංගතයි ඒ එතුමා වගේ ඉතාම වැදගත් උදවිය බීවිච්චි ප්‍රදේශයක් ඒ වගේම ඔබ දන්නවා ටීබී ඊලංගරත්න සූරි ටීබී ඊලංගරත්න සූරින් කියන්නේ දේශපාලඥයෙක් නවකතාකරුවෙක් සමාජ විචාරකයෙක් ඒ වගේම ඉතාමත්ම වටිනා දේශකෙයි එතුමාගේ ජන්මබලලාභයේ ලැබුවේ තුම්පනේ ප්‍රදේශයේ ඉතින් අන්න ඒ වගේ විශාල උගතුන් පිරිසක් බිහි වුණා වසංග එක්තරා කාලවකවානුවක අමාත්‍යංශ ලේකම් ලේකම්වරු පස් දිනක් හිටියා ඒ තුම්පෙනේ උපන්නය හැබැයි ඒ අය කිසිම කෙනෙක් තුම්පෙනේ ගැන කතා කරන්නට පොඩ්ඩක් අපහසුතාවයක් ඇති වෙලා තු මැලිකමක් දක්වලා තියෙනවා මම දුටුවා
මොකද හේතුව මේ තුම්පනේ කියලා සමහරු කියන්න කැමති නෑ කැමති නෑ ඒක තමයි ඇත්තම ගැටුම මේ මම ඒක දැක්කා ගොඩක් තැන්වලදී මේ මේ පරිපාලනයට විධායක ශ්‍රේණියට ගියාම ඒ අය කැමති නෑ මේ මම ඉපදුනේ තුම්පනේ කියන්නේ ඔව් හැබැයි මේ මම පැහැදිලිවම කියන දෙයක් තියෙනවා මේ මේ තිස්ස කරුණාරත්න මාධිසභාපතිතුමා එක්තරා අවස්ථාවකදී මේ කච්චීරිය තුළදී කිව්වා මම උපන්නේ තුම්පෙණිය කියලා. අනිත් අය කිසිම කෙනෙක් නම් කියන්නේ කිව්වේ නෑ. ඊළඟට මේ දැනට ජීවතුන් අතර ඉන්නවා මැතිවරණ සහකාර කොමසාරිස් වීරකෝන් මහත්මයා. එතුමා තුම්පෙණිය පිළිබඳව මහා හඬක් නැගුවා. එතකින් ගියාම මේ සංඝ රජ වෙච්ච සංඝ රජ හාමුදුරුවන්ට මේ මතක් කරන්න ඕනේ. මොකද සංඝ රජ හාමුදුරුවෝ තමයි මේ තුම්පෙණේ වැලිමිට කියන ග්‍රාමයේ උත්පත්තිය ලැබලා උන්වහන්සේ මේ ලංකාවට නැවත සිල්වත් සමාගම අතහැරලා භික්ෂු උපසම්පදාව ගෙනල්ලා විරලා හිටන් උන්වහන්සේ මේ දකුණු පළාතේ පිරිවෙන් බිහි කරලා විශාලක සේවාවක් කළා. ඒ නිසා උන්වහන්සේ පිළිබඳ පොතපත ගොඩක් අද තියෙනවා විචාරාත්ම පොත්පත්. වැලිවිට අසරණ සන්න සරණං කර සංඝරාජ මාහිමියෝ උන්වහන්සේ ඇත්තටම උන්වහන්සේ නැත්තම් අද මේ ශ්‍රී ලංකාව තුල බුදුදහමක් ඇත්තෙම නැහැ. ඒ නිසා උන්වහන්සේ අපි ගෞරව බහුමානයෙන් යුක්තව උන්වහන්සේ අද මේ අවස්ථාවේ අපි සිහිපත් කරමු. මොකද හේතුව මේ උන්වහන්සේ නිසා තමයි අපි මේ තුම්පෙණිය ප්‍රදේශයේ තවදුරටත් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඔව් ඒත් එක්කම මේ සරත් විජයරත්න මහතා දැන් අනුරාධපුර රාජධානියේ ඉඳලා අපේ රජවරු තමන්ගේ විවිධ නිල ලාංඡන බිහි කරලා තිබෙනවා තමන්ගේ රාජ්‍යත්වයේ වගේම තමන්ගේ රටේ මාලිගාව ඒ වගේම බලපදේශය මේවා සංකේතවත් කරමින් විවිධ ධජ පතාක නිර්මාණය කරලා තිබෙනවා. ඒ අතරින් තුම්පනේ කියන ප්‍රදේශයට ආවේනික ධජයක් එහෙම නැත්නම් කොඩියක් තිබුණා. ඉතින් ඔබ මේ තුම්පනේට ආවේනික මේ කොඩිය එහෙම නැත්නම් උරුම කොඩිය සොයා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දරලා ඒ සම්බන්ධයෙන් යම් වැඩ කටයුත්තක් කරපු කෙනෙක්. ඔව් අපි කටෙහි අලුත්ම තත්ත්වය. ඒක ගැන කතා කරන්න ඕන ඉතාම කාලීනව. මොකද අපේ කොඩිය පිළිබඳව විවිධ මත ભેද ඇති වුණා. ඒක තුම්පිනේ ප්‍රදේශයට පළමුවෙන්ම ලබා දුන්නේ පැලිවිට සංගරාජ අසරණ සරණ සරණංකර සංගරාජ මාහිමියන්ගේ උපසම්පදා උත්සවයේදී තමයි මේ කොඩිය එළිදැක්විලා තිබෙන්නේ. ඒ කොඩිය කාලීනව ඇවිල්ලා හිටන් මේ සංස්කෘතික අමාත්‍යාංශයේ තිබිලා 1984 දශකයේ 84 දී පමණ මේ එවකට සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය වශයෙන් කටයුතු කරපු WNGT බණ්ඩා මැතිතුමාගේ කාලයේදී ගලගෙදර මධ්‍යම විද්‍යාලයේ ජාතික කලා උත්සවයක් කරා. ඒ කලා උත්සවයේ වෙලාවේදී ඒකට සම්බන්ධ වුණේ මගේ මතකයේ හැටියට නම් දිවංගත ප්‍රේමදාස මැතිතුමා එතුමාගේ කාලයේදී තමයි මේ ඒ කොඩිය ගෙනල්ලා විලටන් තුම්පෙණේ ප්‍රාදේශීය සභාවේ ගොඩනැගිල්ලේදී ඕක එසෙව්වා. එසේ වුණාට පස්සේ එයින් පසුව ඒ කොඩිය ආගිය අතක් නැති වුණා. අස්ථානගත වුණා. ඊපස්සේ මම එක හරියට හෙව්වා ඔයලා හැමතැනම කොඩිය ඔයලා කොඩිය හොයාගන්න බැරි වුණා. හැබැයි වාසනාවකට වගේ තුම්පෙණිය ප්‍රාදේශීය සභාවේ ඒ අර ආරක්ෂක මැදිරියක ඒ කොඩිය සංකේතයක් තිබුණා. ඒ කොඩිය සංකේතය උපයෝගී කරගෙන මම ඉදිරිපත් කරපු කරුණුත් එක්ක සැසඳුණාට පස්සේ ඒ කොඩිය අද මේ මුද්‍රණය කරලා ඒ කොඩියේ උත්සවයක් එළිදැක්මක් කරන්නට දැනට ඉන්න සභාපතිතුමා සහ මන්ත්‍රී පිරිසත් ප්‍රාදේශීය සභාවත් සූදානම් වෙනවා. අපි යථා කාලයේදී ඒ පිළිබඳ සාකච්ඡාවක් කරමු කියලා මම උතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔව් බොහොම ස්තුතියි. අපි ඒ පිළිබඳවත් සාකච්ඡාවක් පවත්වන්නට සූදානම්. මොකද අතීත උරුමයක් නැවත ජනතාවට ලබා දෙන අවස්ථාව. ඉතින් රටට දැයට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් ඉතාමත් වැදගත්. ඊට පස්සේ අපි අහන්න සූදානම් වෙන්නේ අපේ සරත් විජයරත්න මහත්මයා වැඩසටහනට එක් කරන තවත් අපූරු ගීතයක්. දැන් ගුරුවරු පිළිබඳව ආකල්පය මේ වර්තමානයේ සහ අතීත ගුරුවරු පිළිබඳව සමාජයේ තියෙන ආකල්ප පිළිබඳව කතා කරමින්ම අපි ගීතය තෝරා ගන්නට හේතුවත් ඔබෙන් අහන්න කැමතියි. ඇත්තටම ගුරුවරු අපේ දෙවිවරු. ඒ නිසා රාජකාරියට වඩා දේවකාරියක් කරපු පැරණි ගුරුවරු පිළිබඳව මගේ ජීවිතය හා සම්බන්ධ වෙනවා. මොකද මම මේ තත්ත්වයට ගිනාවේ මගේ දෙමව්පියන්ට වඩා
गुरु ये संबंध मम नम से मत करना अभी गमी में इटिए लीलावती पोड़ी मेन के गुरु महाताव इवागे में लोक मेन के गुरु महाताव इवागे में मी लंगदी मी नट यदुन एस अरुगुड विध्वलपति तुमा तमाइ मगे जीवित एलिदेक मेन अववाद अनुशासन लबादीला माव मी तत्व पत्कले इवागेम अतरे तव अपे गौरवीय महासंगरत्न इन्व उन्नासे लागे अपेट मठ अनुशासन लभुना मुकद मन दाम पासल वेल इगनगत्तवागेम गुरुवरे कटियट कटयतु करपु निसा एनिसा मी मी गुरुवरु पिलिबंदु अपे कथा करन वर्तमाने बहु ट्यूशन गुरुवरु नत्तन राज्य सेवे इन्न गुरुवरुत एक्क बलनकोट गुरु शिष्य सहसंबंधे अडु वेला तियेनु एनिसा अरे गुरुवरुंट तीयन अपि दक्कोपु गुरु गौरवे वर्तमान समाजे शिष्यावंतुलिन बेहर वेला तीयन बव मम मगे गुरु जीवितेत एक्क मम लबापु देयक् हेबई अतम गुरुवरुंट अदत् ए शिष्यो गरु करनवा गौरव नम करनवा अतम अयट ए दरु दोषारोपणय करनो इति ए निसा मे मम मे कायक तोरगंड हेतुवक् उने अत्तटम मे अपि ගම්මානවලින් මේ තත්ත්වයේ අධ්‍යාපනය ලැබලා අපි මේ තත්ත්වයට ආවා. එතකොට ගම්මානවල හිටපු ගුරුවරු පිළිබඳව පුදුම ගෞරවයක් තිබුණා. අපි දන්නවනේ පැරණි ගුරුවරේ ගමකට එනවා කියලා කියපුවාම එයාව පිළිගන්න ගමේ මිනිස්සු බස්නවතුමට එනවා. ඇවිල්ලා එයාගේ බඩු බාහිරාදියත් කරගහගෙන ගිහිල්ලා ගමේ තිබිච්ච හොඳම ගේ තමයි එයාට මේ ඒ ගෙදර ඒ ගමේ පදිංචියට දෙන්නේ. ඉතින් ඒ ගුරුවරයා එහෙම කෑම එහෙම කෑම බීම දෙන එකත් ගුරුවරයාට ගෞරවයක් කියලා මිල මුදල් ගන්න නැතුව දුන්නේ. ඇත්තටම එහෙම ඒ පැරණි මිනිස්සු එහෙම තමයි ඒ ගුරුවරයාට කෑම බීම ලැබෙනවා පමණක් නෙවෙයි ඒ ගුරුවරයා ඒ ගමේ ඉන්න මානව ප්‍රජාවත් එක්ක සහසම්බන්ධකම් ඇති කරගෙන ගුරුවරයා ගමේම ඉඳලා ඒ ඇතම් ගුරුවරු ඒ ගමේම පළවහක් කරගෙන කටයුතු කරපු දෙවලුත් අපි දක්නට ලැබෙනවා. එහෙම ගුරු භූමිකාවක් ගැන කියවෙන අපූරු ගීතයක් මහින්ද චන්ද්‍රසේකරයන් තමයි ගීතය රචනා කරලා තිබෙන්නේ සංගීතවත් කරන්නේ රෝහණ බීරසිංහ සුනිල් එදිරිසිංහයන් ගීතය ගයන්නේ අපි අහමු අනුජ මේ ගීතය kaditi rau taval vehikale penna magano magano veti yanatale sipkiritevu musilain udumale ape guru tumayai इसको ले सामा अमर विकुनति बसंपुले कुमारोद पितुदन देती एन मतु उगत माना शिल्पय पिल कडनो पैतु वे वेलवता इकी बिन दंडु मं पैतु सुपट पिली अबरन उरन विला समन पितंच कैकुलिय गई मिलिन विला गुरु निवहने का
කඳුලට උල්පතක් වේලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වේලා පැන මඩ කඩි තී වැවුතාවලු වැහි කාලේ පින්නා මග නොමග නොවැටි යන තාලේ සිප් කිරිපෙවු මූසිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ චරිතයක් සමග පැයක් සොඳුරු කතා බහට හදෙක්වන්නේ ජයවර්ධනපුර දහම් සරසවියේ කථිකාචාර්ය සරත් විජේරත්න මහත්මයා. සරත් විජේරත්න මහත්මයා මේ කෘති කිහිපයක් රචනා කරලා තිබෙනවා. අපි ඒ කෘති පිළිබඳවත් ඔබෙන් දැනගන්න කැමතියි. මම කෘති කිහිපයක්ම රචනා කළා. පළවෙනි මහා කාරුණිකයෝ දෙක අසිරිමත් වත්පිළිවෙත් හා ජීවිතය පිළිබඳව. ඒ වගේම ඊළඟට නිවන් මගේ පෙරසලකුණු. ඊළඟට මම භාවනාවෙන් ජීවිතය දුටිමු. ඊළඟට මම ජීවිතය සතිමත්ව පෙරට කියන මේ පොත් ටික මම මුද්‍රණය කරලා ධර්මදානයක් වශයෙන් තමයි ජනතාව අතර මේක බෙදා හැරියේ. ඒ පිටපත් විශාල සංඛ්‍යාවක් මම බෙදා හැරියා. මේ මෑතක දීම කරපු එක තමයි මේ චරිතාපදානයක් මම ලිව්වා. මේ අපේ විහාරස්ථානයේ හිටපු මාවතකම ශ්‍රී සෝභිත ස්වාමීන් පාදයන් වහන්සේ අපවත් වුණා. උන්වහන්සේගේ චරිතය පිළිබඳව මම කතනයක් කළා. ඒක තමයි අවසාන වශයෙන් මම ලියපු ග්‍රන්ථය. දැන් අපේ සරත් විජේරත්න මහත්මයාගේ පවුලේ තොරතුරු මුලින්ම පවුලට ආරම්භයක් ලැබෙනවා විශ්වවිද්‍යාලයේ තමයි තමන්ගේ බිරිඳ හමුවන්නේ. පවුලේ තොරතුරුත් අපි මතක් කරමු. ඒක ඉතාමත් වටිනවා. මගේ බිරිඳට පාඩසල් ආචාර්ය පුෂ්පා හේමලතා මහත්මිය. මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. පළවෙනි පුතා එයා දැනට සෞඛ්‍ය මධ්‍යස්ථානයේ මහනුවර වැඩ කරනවා. දුව මාධ්‍යවේදී කල්හාරි විජේරත්න. ඊළඟ දුව විද්‍යාවේදී විජේරත්න භාග්‍යා විජේරත්න. මේ දරුවන් තුන්දෙනා මට ඉන්නේ. ඒ අයට මම හොඳට අධ්‍යාපනය ලබා දුන්නා. ඒ අය සමාජයේ හොඳට ඒ අධ්‍යාපන කටයුතු කරමින් සමාජයට වැඩදායි දරුවන් ඇටියට කටයුතු කරනවා. ඔව්, අපි සරත් විජේරත්න මහත්මයාගෙන් දැනගන්න කැමතියි. දැන් ඔබ ගුරුවරයෙක් විදිහට දෙවකෙම සෝත්සාහයෙන් අධ්‍යාපනය හදාරලා අද යම් තැනක ඉන්න ගුරුවරයෙක් විදිහට, ඒ වගේම දේශකවරයෙක් විදිහට, අවසානයේදී විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක් විදිහට ඔබ යම් තැනක ඉන්නවා. ඒ අතරේ සමාජ සේවා කටයුතු රාශියක් පවත්වාගෙන යනවා. ඔබට මෙතෙන් එන්න කවුද අත හිත දුන්නේ? මේ වෙලාවේ කවුද කෘතවේදීව මතක් කරන්නට කැමති සහ මතකෙට එන්නේ? මේ වෙලාවේ හැටියට මේ ස්ථානයට පැමිණීම සඳහා මට අතහිත දුන්නේ අපේ ජයන්ත මහත්මයා, ගයන්ත මහත්මයා, එතුමාගේ ප්‍රිය නෝනා මහත්මිය තමයි මට මඟ පෙන්ලා දුන්නේ. මං එතුමියලාට මගේ හදවතින්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. මොකද හේතුව අපි යම්කිසි ගමන් මඟක් මේ ආවා. ඒ ගමන් මගේ ඇගෙයිමක් සිද්ධ වුණේ, දරුවන් අතරින් ඇගෙයිම සිද්ධ වුණා වගේම මාධ්‍ය තුලින් ඇගෙයිමක් සිදුනේ අද. මම ඒ නිසා ඔබතුමාට ස්තුති කරනවා. ඒත් එක්කම ඔබතුමාගේ පවුලේ, වගේම පවුලෙන් ලැබෙන සහයෝගය අපි මේ වෙලාවේ අගය කරන්නට ඕනේ. ඒත් එක්කම අද වැඩසටහන සඳහා ඔබතුමන් සම්බන්ධ වීම සම්බන්ධයෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මේ තුම්පනේ කොඩිය යලි සකසා තුම්පනේ ජනතාවට බාර දීමේ අවස්ථාවේදී අපි යම් සාකච්ඡාවක් කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ චරිතයක් සමග පැයක් මේ සොඳුරු කතා බහ පිළිබඳව කථිකාචාර්යවරයෙක් විදිහට මොන වගේ දෙයක්ද ඔබට හිතෙන්නේ? ඇත්තටම මේ වැඩසටහන ග්‍රාමීය මට්ටමේ හෝ නැත්නම් වෙනත් වෘත්තීන් වල යෙදලා ඉන්න පිරිසගේ චරිතේ ඇගෙයීමට ගත්ත මේ ක්‍රියාමාර්ගය මං හිතන්නේ මාධ්‍යයක් හැටියට කඳුරට සේවයට මම හෘදයාංගම ස්තුතිය පිරිනමනවා.
හේතුව බොහෝ මේවන් චරිත අප සමාජයේ ඉන්නවා ඒ අය අද ඉතාමත්ම අසරණ තත්ත්වයෙන් ඉන්නවා නමුත් ඔවුන්ගේ ඒ හැඟීම් උද්දීපනය කරන්න ප්‍රකාශනයටපත් කරන්න මේ අවස්ථාව ලබා දීම කඳුරට සේවයට මම ගෞරව කරනවා ඔව් ඒ අතරින් බොහොම කැපී පෙනෙන චරිත අද උන් තමන්ගේ රටට දක්වන දායකත්වයේ දීලා නිහඬ නිහොල්මනේ ඉන්න අපි ඒ අය රටට හඳුන්වා දෙමින් ඔවුන් ඇගීමකට ලක් කිරීම තමයි චරිතයක් සමග පැයක් මේ සුන්දර කතාබහේ බලාපොරොත්තුව අපේ කථකාචාර්යතුමන් සරත් විජේරත්න මහත්මයාගේ අනාගත අපේක්ෂාවන් බලාපොරොත්තු එහෙම ඇති මොන වගේ දේවල්ද තියෙන ඉදිරියේදී සාක්ෂාත් කරගන්න ඇත්තටම මම දැන් විශ්‍රාම කටයුතු විශ්‍රාම සුවෙන් ඉන්න ඒක වෙලාවේ අර චන්දසේනී ටියාචි මහත්මයාගේ සඳය සමේ ජීවිතේ කියන උදාර ගීතයත් එක මම මේ කල දවස ගෙවමින් විශේෂයෙන්ම මගේ මිතුරු පොත්පත් සා දරු ඒ අයත් එක්ක මම ඉතාමත්ම හොඳින් ජීවත් වෙන්නටත් මා දැනගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා අධ්‍යක්ෂින් පැත්තෙන් ගත්තත් ශාස්ත්‍රීය වශයෙන් ගත්තත් මම ඇත්තටම මම ත්‍රිපිටක ධර්මයේ හුඟක් අධ්‍යයනය කරපු කෙනෙක් මම ඉගෙන ගත්තෙත් ඒ පැත්ත වැඩිපුර ඒ නිසා මම දැනුම් ලබාගත් දැනුම දැනුම් සම්භාරයේ දේශකෙක් හැටියට ඕනම අවස්ථාවක ඒක ලබා දෙන්නට මම සැදී පැහැදී ඉන්නවා ඒක තමයි මගේ අනාගත බලාපොරොත්තුව ඔව් බොහොම ස්තුතියි එහෙමනම් චරිතයක් සමග පැයක් අද මේ සොඳුරු කතා බහට එක්කුණු ජයවර්ධනපුර දහම් සරසවියේ කථිකාචාර්ය සරත් විජේරත්න මහත්මයාට කඳුරට ගුවන්තලේ අපේ ස්තුතිය පිරිනමන ඔහුගේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම දහම් සරසවියේ ජනවාරි මාසේ 7 වෙනිදා නැවත වතාවක් විවෘත වෙනවා ශිෂ්‍යයන් වෙනුවෙන් එහිදී ශිෂ්‍යයන්ට දහම් අධ්‍යාපනය ලබා දෙන්නට අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්නට දේශන කටයුතු සාර්ථකව කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා අද චරිතයක් සමග පැයක් මේ සඳුරු කතා බහ ඔබට සමීප කිරීමේදී තාක්ෂණ දායකත්වයේ අනුජ දයරත්න වැඩසටහන ඉදිරිපත් කරමින් නිෂ්පාදනය කළ මම ගායන්ත බණ්ඩාරහිර අපි සමුගන්නට සූදානම් වන්නේ මංගල ඩෙනික්ස් ගායනා කරන මේ මෙවුරු ගීතයත් එක්ක සරත් විජේරත්න මහත්මයා ගීතය තෝරා ගන්නට හේතුවත් කියලා අපි ගීතයත් අහලා වැඩසටහන මේ ගීතේ මම තෝරගන්න අරමුණු කරගත්තේ ජීවිතේ අපි උරුම කරගත්තේ යම් යම් දේවල් තියෙනවා ඒ වගේම අපි කරගත්ත හොඳ නරක දෙකක් තියෙනවා ඒ හොඳ නරක දෙක අනුව අපිට ඊළඟ ආත්මයේ සුවපත් කරගන්නට පුළුවන්කම තියෙනවා ඒක සුවපත් කරගන්නට නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි සමීපස් ධර්මයට සමීපස්ත වෙන්න ඕන ඒ වගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ රුව අපි දකින්න ඕනේ ඒ ගුණ අපි නිතර නිතර භාවිතා බහුලී කතා කියන පදයට අනුව අපි භාවිත කරන්නට ඕන ඒ නිසා මේ ගීතේ මට ජීවිතයේ සමීපයි මොකද මම බුදු රුව පිළිබඳව බුදු මඟ පිය සටහන් කියන පොතින්ම මම එලි දැක්වා බුදුහාමුදුරුවන්ගේ රූපකාය සහ උන්වහන්සේගේ තියෙන ඒ ශාස්ත්‍රු ගුණයන් පිළිබඳව මම අර්ථකථනය කරලා ඒකින් මම ලබාගත් දැනුමත් එක්ක තමයි මම මේ ගීතේ තෝරා ගන්නට එක හේතුවක් වුණේ. එමනම් මේ මෙවුරු ගීතයත් එක්ක අපි චරිතයක් සමග සඳුරු කතා බහෙන් සමුගෙන යනවා. ලබන සතියේ තඟහරුවාදා පෙරවරු 11ට චරිතයක් සමග පැයක් සඳුරු කතා බහ හමු වීමේ බලාපොරොත්තු ඇතුව ඔබ සැමට සුබ නවසරක් ප්‍රාර්ථනා කරමි. පුදුබන පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවි පෙනේවා
සිතුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මගින් පැහැදීම පමණයි සදකට සැනසීම බුදු බණ පදයක් සවන ලැබේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සපල වුණේ නෑ පැතු සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මාති ඇස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට දේශපාලනය ක්‍රීඩාව ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් තුළ පිය සටහන් තැබූ චරිත කරලියට කැන්දෙන ශ්‍රව්‍ය මාධ්‍යයේ දෘශ්‍ය ආවරණය චරිතයක් සමග පැයක් චරිතයක් සමග පැයක් චරිතයක් සමග පැයක් චරිතයක් සමග පැයක් සෑම මසකම දෙවන හා සිව්වන අඟහරු වාදා කඳුරට ගුවන් විදුලියෙන් මේ සොඳුරු සුයාමය අහන්න රසවිඳින්න සහෘද ඔබටත් ආරාධනා.